வணக்கம் ஆயுபோவேவா அதத் ஜாதிக ரூபவாகினிய துளின் ஒபகே ஆலிந்தியட அப்பி பெமின சிட்டின்னே ஒப நொதன்ன ஹெவை ஒப தெனகன்ன யுத்து தமில பாஷாவ பிரகுன கரான்னாய் இதின் கியசத்தியே இந்தாங் அப்பித்தெக்கு குடா காசாவே குடா காதரேன் அப்பி பிரேக்ஷகா நெகத்துவேலா இன்னவாக்கியனக அப்பி ஹொந்த ஆக்காரேன்ம தன்னவா அது தவசை வெடஸ்தான பட்டங்கன்ன கலிம் மம பொடி கதாவத்தெக்க வெடஸ்தான பட்டங்காத்தத் ஹொந்தாய் கேல ஹித்தனவா சாமானிங் நெல்சன் மண்டேலாகே கதாவாக் தியனவா தவத் கெனக்கே பாஷாவேன் கதாக்கரன எக்க எயாலகே முலேட்ட கதாக்கரணவாட்ட வட எயாலகே மனசட்ட கதாக்கரணவா சமானாயிலோ ஏக்கேன் அப்பி கியன தே அனைத் புத்கலையாகே ஒலுவட்ட அன்ன கலிங் எயாகே மனசட்ட தெனனவா வெடியிலோ எயாகே மௌ பாஷாவேன் கதாக்கரன் அப்பி பெலம்புனோத் ඉතින් ඒ තරම් තවත් භාෂාවකින් තවත් පුද්ගලයෙක්ගේ භාෂාවකින් කතා කරනකොට අපි කතා කරන හැම වචනයක්ම එයාලගේ හදවතට දැනෙනවා වැඩි. ඉතින් ඒ වගේ තියෙනකොට අපි විවිධ සමාජය තුළින් විවිධ සංස්කෘති විවිධ ආගම් විවිධ ජාතීන් එක්ක අපි ජීවත් වෙන රටක් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා අපගේ ළඟම ඉන්න සහෝදරයාගේ මව් භාෂාව ඉගෙන ගන්න එක දැනගන්න එක. ඉතින් එහෙම දැනගෙන අපි தமிழ சகோதரே காவட்ட கிஹில்ல தமிழ பாஷாவை கதா கரணுகட அனிவாரேம் எயாகே ஒலுவட்ட கலிங் ஒயாலாகே வச்சன எயாகே ஹதவத்தட தெனனவா அனிவாரேயைம் இதிங் அதத் அப்பகே பலாபுருத்துவ ஒயால தெனகன்ன ஓன விசேஷ தமிழ வச்சன இதாமத் லேசியே இதாமத் பஹசுவே ஒயாலட உகன்னன்ன அதத் ஒபகே ஆதரணீய தமிழ குருதுமி அபித்தெக்க எகதுவேலா இன்னவா ஆயிபோவா வணக்கம் நிரஞ்சினி வணக்கம் லக்ஷ்மி எப்படி இருக்கிறீங்க நல்லா இருக்கிறீங்க நானும் ரொம்ப நல்லா இருக்கிறேன் லக்ஷ்மி எத்தட்டம அப்பி தெவனி வெடஸ்தான துளிங் ஹம்பவுனாட்ட லக்ஷ்மி அப்பே வெடஸ்தானட்ட இதாமத் ஹொந்த பிரதிச்சாரே லபிலா தீனவா ඉතින් මං හිතන්නේ මේ ප්‍රතිචාරය ලැබෙන්නේ අපේ සිංහල ප්‍රේක්ෂකයන් දමිළ භාෂාව ඉගෙන ගන්න ඕන කියන කැමැත්ත ඒ ඉල්ලුම වැඩියෙන් තියෙන නිසා තමයි. ඉතින් අපේ වගකීම අදත් ඒක නිසි ලෙස ඉෂ්ට කරන එක. ඉතින් ගිය සතියේ අපි වැදගත් වචන කීපයක් ඉගෙන ගත්තා නේද ලක්ෂ්මි? ඔව්. අපි ඒක ගැන කියලාම අද දවසේ වැඩසටහන පටන් ගමු. ඔව් අපි ගිය සතියේ කතා කරා දෙමළ භාෂාවේ සහ සිංහල භාෂාවේ තියෙන පොදු වචන මොනවද කියන එක. පොදු චොට්කල්. අපි අද දවසෙත් ඒක නැවත මතක් කිරීමක් කරමින් අපේ අද පාඩමට යොමු වෙමු. පාඩම් පාඩම් කියලා කියන්නේ පාඩමට. මුත්තු මුත්තු කියන්නේ මුතු වලට. පෙට්ටි පෙට්ටියට. විහාරෙයි විහාරය. අණ්ණාසි අණ්ණාසි වලට. අණ්ණාසි පළම් කියලත් අපිට කියන්න පුළුවන්. අක්ෂර එක සමාන වචන තියෙනවද නේද ලක්ෂ්මී? ඇත්තටම මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයන්ටත් ඉතාමත් පහසුවෙන් අපි නැවත නැවත කියන්නේ දවස පුරා පාවිච්චි කරන වචනය තුලින් එක හා සමාන වචන හොයාගෙන ඒකත් හැමදාම පුරුදු වුණත් ඉතාම ලේසිනේ. ඒ කියන්නේ දෙමළ කෙනෙක් එක්ක කතා කරනකොට මැදින් මැදයි මේ දෙමළ කෑලි මේ දෙමළ වචන ටික දැම්මම අනිවාර්යෙන් එයාටත් හිතෙන්න පුළුවන් බලන්න මේ සිංහල සහෝදරයා කොච්චර හොඳින් දෙමළ වචන අපි වගේම භාවිතා කර කරනවද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ලක්ෂ්මී අපි ඕනම භාෂාවක් ගත්තම ඒක දෙමළ වෙන්න පුළුවන් නැත්නම් දෙමළ කෙනෙකුට සිංහල වෙන්න පුළුවන් නැත්නම් ඉංග්‍රීසිද ජපනීස්ද ඕනම භාෂාවක් අපි ඉගෙන ගන්න ගියාම වැදගත්ම කරුණු කාරණා කීපයක් තියෙනවා අපි පිළිපදින්න ඕන කාරණාව. ඉතින් අපි ඒ කාරණාව මොකක්ද කියලා හොයාගත්තනම් ඒ කාරණාව හරි විදිහට පිළිපදින්න පුරුදු වුණා නම් අපිට ඉතාමත් පහසුවෙන් ලේසියෙන් ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නේද? ඔව්. ඕනම භාෂාවක් අපි ඉගෙන ගන්නකොට අපි වර්ධනය කරගත යුතු කුසලතා හතරක් තියෙනවා. ඒ කුසලතා වලට අපි කියනවා චතුර්විධ භාෂාමය කුසලතා කියලා. එතකොට ඒකේ පළවෙනි එක වෙන්නේ සවන් දීම. අපි මොනහරි දෙයකට අහන්න පුරුදු වෙනවා නම් අපිට ඒ තුලින් අපේ භාෂාව වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට තමයි කතනය. කතා කරන එක. කතා කරලා අපිට භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ වගේම කියවීම. අපි මොනහරි දෙයක් කියවලා ඒකෙන් අවබෝධය ලබා ගැනීමෙන් අපේ මේ භාෂාමය කුසලතාවය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලිවීම. ලිවීම කියන්නේ මේ අපි භාෂාවක් ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න ඕන කුසලතාවක්. ඉතින් මේ කරුණු කාරණා කීපය අපි නිසි ලෙස පිළිපදිනවා නම් අනිවාර්යයෙන්ම ඕනම භාෂාවක් අපිට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. එහෙම නේද ලක්ෂ්මී? එහෙම.
තැංග මීළඟට අපි වැඩස්ථාන තුළින් අපි දමිළ භාෂාව කතා ඉගෙන ගන්න උත්සාහ කරනවා සිංහල දමිළ භාෂාව තුළින් තියෙන එකමුතුකම අපි ඔයාලත් එක්ක බෙදා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකත් එක්කම මීළඟට අපි සූදානම් වෙන්නේ අපි හැමෝම ඒ කියන්නේ අපි සිංහල වෙන්න පුළුවන් දමිළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් ඕනම ජාතියේ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි සබාදාමයට අපි අනිවාර්යෙන් ආදරය කරනවා නේද ලක්මිනි? විශේෂයෙන් හඳට ආදරය කරන්න නැති කෙනෙක් ඉන්නවද? පොඩි කාලේ අපේ අම්මලා වුණත් අපිට හඳ පෙන්නලා නේද අපිට බත් උනත් කැවුවේ. බොරු කියලා හඳ පෙන්නලා හඳ පෙන්නලා හඳේ ආච්චම්මා කෙනෙක් වඩේ පුච්චනවා කියලා අන්න පේනවද වඩේ? අපි කියන්නේ හඳේ හාව ඉන්නවා කියලා. අපිට නම් කියලා තියෙන්නේ ලක්මිනි ආච්චම්මා කෙනෙක් වඩේ පුච්චනවා කියලා. කාලා ඉවර වුණාම හඳේ ඉඳන් වඩයක් බිමට වැටෙනවා කියලාත් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි විශ්වාස කරලා හඳ දිහා බලාගෙන අපේ පොඩි කාලේ අපේ ජීවිත ගලාගෙන ආවා. ඒ කියන්නේ දැන් ඔයා වුණත් කතාව කියනකොට ලක්මි වා සිංහල වුණත් මම දෙමළ වුණත් මේ හඳ කියන දේ මේ සබාදාමය කියන දේ අපි දෙන්නත් එක්ක ලොකු බැඳීමක් තියෙන දෙයක්. ඉතින් මීළඟට අපි මේ සබාදාමයේ හඳගෙන කියන ලස්සන දමිළ ගීතයක් තමයි ඔබ වෙනුවෙන් තෝරාගෙන තිබෙන්නේ. ඉතින් මේ දමිළ ගීතය බලන්න කලින් මේ ගීතය මොකද්ද ලියවිලා තින්නේ, මේ වචනවල අර්ථය මොකද්ද කියන එක ඔයාලට කියලා දෙන්න යනවා අපේ ආදරණීය ලක්මිනි. හරි. අපේ චූටි දරුවෝ ගෙදර ඉඳන් බලන් ඉන්න අපේ ආදරණීය දුවා දරුවෝ නම් මේක ගොඩාක් වෙලාවට දන්නව ඇති. අපි බලමු මේකේ පද පෙළ කීපයක්. නිලා නිලා ඕඩිවා, නිල්ලාමල් ඕඩිවා, මලෙයි මීද ඕඩිවා, මලෙයි මීදු ඒරිවා, මල්ලිහේපූ කොණ්ඩුවා. නිලා නිලා හඳේ හඳේ දුවලා එන්න, නිල්ලාමල් ඕඩිවා නොනැවතිලා දුවලා එන්න, මලෙයි මීදු ඒරිවා කන්ද මුදුනින් නැගලා එන්න, මල්ලිහේපූ කොණ්ඩුවා පිච්ච මලුත් අරන් එන්න කියලා කියනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් යනකොට මෙහෙම කියනවා, පට්ටම් පෝල පරන්දුවා. පට්ටම් පට්ටම් කියන්නේ? පට්ටම් කියන්නේ සරුංගලයට. පට්ටම් පෝල පරන්දුවා සරුංගලයක් වගේ පියඹලා එන්නලු, බම්බර පෝල් සුට්‍රිවා. බම්බරම් බම්බර වගේ කැරකිලා එන්නලු. ඒකත් සමාන වචනයක් නේද? බම්බරම් බම්බරම් බම්බර බම්බරය. අපි කියන්නේ බම්බරය කියලා. බම්බරම් ඒකත් එක සමාන පොදු වචනයක් විදිහට අපිට ගන්න පුළුවන්. පාඩි ආඩි ඕඩිවා, ගයලා නටලා දුවලා එන්න, පලාපලම් කොණ්ඩුවා. පලාපලම් පලාපලම් කියන්නේ ඔයාලා කැමති නේද? පලාපලම් හැමෝම ආස කරන කෑමක්නේ. වරකා පලාපලම් වරකා. පලාපලම් කොණ්ඩුවා වරකත් අරගෙන එන්න, අලගාන සිරිපෝඩු අත්තනෙයුම් කොණ්ඩුවා. ලස්සන හිනාවත් එක්ක මේ ඔක්කොම අරගෙන එන්න කියලා කියනවා. ඉතින් කොච්චර ලස්සන පදපේලි ටිකක්ද. ඇත්තටම ලක්මිනි අපිට ඕනම භාෂාවකේ අර්ථය ඉගෙන ගත්තම අපේ ඒක තුල තියෙන රසය අපිට විඳින්න පුළුවන් වෙනවා. දැන් ඔයා මෙච්චර ලස්සනට මේ පදපේලි වල තියෙන අර්ථය, ඒ වචන උච්චාරණය කියලා දුන්නම අනිවාර්යෙන් අපේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා මේ පදපේලි ටික තාලෙට කියනකොට කොච්චර ලස්සනට තියෙයිද කියලා. ඉතින් ගෙදර ඉඳන් බලාගෙන ඉන්න අපේ දූ දරුවන්ට මේ ගීතය, මේ වචනය, මේ වචනවල අර්ථය දැනගත්තා වගේම ඒක තාලෙට කියන්නත් උගන්වන්න අපි සූදානම්. එහෙනම් ඒ ගීතය නරඹලා ආපහු දෙමළ ඉගෙන ගන්න එකතු වෙමු. ඉතාමත් ලස්සනට නිලා නිලා ඕඩිවා ගීතය බලලා රසවිඳලා ආපහු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අද දවසේ ලක්මිනි ඒ ගීතයේ තියෙන අර්ථය, ඒ ගීතයේ තියෙන වචන උච්චාරණය ඉතාමත් ලස්සනට ඔයාලට කියලා දුන්නා. ඒ නිසා ඔයාලත් ගෙදර ඉඳන් අනිවාර්යයෙන්ම මේ ගීතය ආපහු කීප වතාවක් ගායනා කරලා බැලුවනම් අනිවාර්යෙන් ඔයාලටත් මේ ගීතයේ ඉතාමත් ලස්සනට දමිළ භාෂාවෙන් කියන්න පුළුවන් හැකියාව වැඩි දියුණු කරගන්න පුළුවන්. ලක්මිනි සාමාන්‍යයෙන් අපි විසඳුමක් හොයන්න නම් ඉස්සෙල්ලා ඒකේ තියෙන ගැටලු මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ ගැටලු දැනගත්තොත් පමණයි ඒකට හරි විසඳුම් මොකක්ද කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් භා෷ාවක් ඉගෙන ගන්න යනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයිනේ. ඉතින් අපි පොඩි කාලේ ඉඳලම අපිටම ආවේණික වෙච්ච මව් භාෂාවක් තියෙනවා. ඉතින් ඒ මව් භාෂාවෙන් එළියට එවිලා අපි තවත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ගැටලු සහගත දෙයක්.
ගැටලු ටික හොයාගන්නේ කොහොමද? මේ ගැටලු ටිකට විසඳුම හොයාගන්නේ කොහොමද? என்னுடைய தாய்மொழி சிங்களம். உங்களுடைய தாய்மொழி என்ன? என்னுடைய தாய்மொழி தமிழ் மொழி. என்னுடைய இரண்டாம் மொழி தமிழ் மொழி. உங்களுடைய இரண்டாம் மொழி என்ன? என்னுடைய இரண்டாம் மொழி சிங்களம். හරි. දැන් අපි භාෂාවක් ඉගෙන ගන්නකොට දැන් අපේ රටේ අපි කතා කරා දෙවන භාෂාවක් තියෙනවා. තව ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව තියෙනවා. එතකොට මගේ මව් භාෂාව සිංහල වෙද්දී මගේ ළඟම ඉන්න කෙනාගේ භාෂාව තමයි අපිට දැන් අපේ දෙවන භාෂාව වෙලා තියෙන්නේ. එතකොට මේ දෙවන භාෂාවක් අපි ඉගෙන ගන්නකොට අපිට විවිධ ගැටලු ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් නිරංජනී ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්නේ. ඔයාට ඇති වෙන්නත් පුළුවන් මට ඇති වෙන්නත් පුළුවන්. මම සිංහල කතා කරනකොට ඔයාට පොඩි ගැටලුවක් එන්න පුළුවන් මම කොහොමද සිංහල කතා කරන්නේ? මට මේ බයයිනේ සිංහල කතා කරන්න කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා දෙමළ කතා කරනකොට මට බය හිතෙනවා. ඇයි මම වග කියන්න ඕනනේ ඔයාගේ භාෂාවට? ඒක නිසා මට හරි බයක් දැනෙනවා. ඇයි මම දෙමළ කතා කරද්දි මට වරදෙයිද? කවුරු හරි මේ මොනවා හරි කියයිද? හිනා වෙයිද? අන්න විශේෂයෙන් අපි ඒකට හරි බයයි. ඒ බය වුණාම අපිට විවිධ ගැටලු ඇති වෙනවා. මේ ගැටලු වලට අමතරව අපිට තවත් ගැටලු තියෙනවා. ඒව විදියට අපිට දකින්න පුළුවන් දෙමළ භාෂාව පිළිබඳ අපිට පරිසරයක් නැතිවීම. ඒ කියන්නේ දැන් මම සිංහලනේ. මම ආසින්ද තමයි ඇත්තටම දෙමළ ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මගේ දෙමළ භාෂාව දෙවන භාෂාව වෙලා මම ඒක ආස නිසා තමයි ඉගෙන ගන්නේ. එතකොට අපිට පරිසරයක් නැහැ. මම ඉන්න ගමේ මම හැදිච්ච වැඩිච්ච පාසලේ කවුරුත් නැහැ දෙමළයි. ඒතර මේ පරිසරය නැති වෙනකොට අපිට දෙමළ ඉගෙන ගන්න බය හිතෙනවා. හැබැයි පරිසරයක් තියෙනවා නම් අපි බය නැහැ. දැන් නිරංජනීට සිංහල කතා කරන්න ලොකු අවස්ථාවක් තියෙනවනේ. එහෙම නේද? අනිවාර්යයෙන්ම. ඒකට හේතුව මගේ ගම නුවර වීම සහ මට ඇත්තටම සිංහල යාළුවන් තමයි වැඩියෙන්ම ඉන්නේ. ඉතින් ඒකට යම් දෙයක් එකතු කරන්න කැමති ලක්මිනි, ඔයා කියපු දෙයින් ඇත්තටම අපේ සමාජයටත් ලොකු හානියක් වෙනවා. ඒ කියන්නේ අපි භාෂාව ඉගෙන ගන්න පමණක් අපිට තවත් භාෂාව නැත්නම් සමත් සමාජයක් නියෝජනය කරන කෙනෙක්ව හොයන එකටත් වඩා ඒ සමත් භාෂාවක් තවත් සමාජයක් නියෝජනය කරන කෙනෙක් එක්ක ආශ්‍රය කරන්න පුළුවන් අවස්ථාවක් අවකාශයක් ලබා දීම දෙමව්පියන්ගේ, ඒ කියන්නේ අපිට කලින් හිට ඉන්න පරපුරේ ඉන්න පිරිසගේ ලොකු වගකීමක්. ඉතින් ඒ වගකීම පැහැර හැරීමත් එක්තරා විදියක ලොකු හානියක් අපේ සමාජයට සහ අපේ රටට, ඒ හරහා ලොවට. ඒ කියන්නේ විවිධ භාෂාවන් විවිධ ආගම් නියෝජනය කරන ජන කොට්ටාශයක් ජීවත් වෙන අපේ රටේ අපිට වගකීමක් තියෙනවා අපේ දරුවන්ට. සිංහල දරුවෙකුට නම් දමිළ හරි මුස්ලිම් හරි යාළුවෙක්ව දරුවෙක්ව ආශ්‍රය කරන්න පුළුවන් අවකාශයක් අවස්ථාවක් බිහි කරලා දෙන එක. ඒ වගේම තමයි දමිළ භාෂාව කතා කරන මං වගේ, ඒ කියන්නේ අපේ සමාජය ඇතුළේ ඉන්න දමිළ කතා කරන්න පුළුවන් දරුවන්ට සිංහල කතා කරන්න පුළුවන් සිංහල යාළුවෙක්ව සිංහල සහෝදරයෙක්ව ලං කරන්න පුළුවන් අවස්ථාවක් අවකාශයක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න පුළුවන්. ඒක ලබා දෙන්න පුළුවන් හොඳම තැන තමයි පාසල. දැන් අපි කතා කරන්නේ ලක්මි මීළඟ පරම්පරාව ගැන, අපේ ළමයි ගැන, අපේ ළමයින්ට මොන වගේ සමාජයක්ද අපි ගොඩනංවන්න ඕනේ කියන එක අපි කතා කරා. හැබැයි මේ මැදිරිය ඇතුළෙම ඒකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන් දරුවන් 4 දෙනෙක්, පුංචි පැටව 4 දෙනෙක් තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මෙයාලා සිංහල වුණාට මෙයාලා ඉතාමත් ලස්සනට දමිළ භාෂාව කතා කරනවා. දමිළ භාෂාවෙන් තමන්ගේ යාළුවොත් එක්ක සුහදව කතාබහක් ගෙනියන්නට පුළුවන් ආත්ම ශක්තියක්, ඒ නුවණක් මේ සිංහල දරුවන්ට ලැබිලා තියෙනවා. ඇත්තටම මේක හොඳම උදාහරණයක් ලක්මිනි. මේ වැඩසටහන බලන gedara ඉන්න අම්මල තාත්තලට වුණත් අපේ රික්වෙස්ට් එකක්, ඇත්තම කතාව ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් ඔයාලගේ දරුවන්ට මීළඟ පරම්පරාවට අපේ ළඟම ඉන්න භාෂාව, සිංහල දරුවන්ට දමිළ භාෂාවත් දමිළ දරුවන්ට සිංහල භාෂාවක් උගන්වන එක අනිවාර්ය කරා නම් අද මේ මැදිරියේ ඉන්න ළමයි වගේම සමාජයට උදාහරණයක් දෙන්න පුළුවන් දූ දරුවන් අපිට බිහි කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලාම අපිත් එක්ක කවුද එකතු වෙන්නේ? යොමුලි. ඊට පස්සේ කවුද? ජනනි. ඔහ් එන්න දෙන්නම මැදිරියේ ඉස්සරහට. හරි, එන්න මෙහෙම එන්න. හරි, දැන් එහෙනම් අපි ලස්සනට පටන් ගමු නේද? පටන් ගමු යොමුලි, පටන් ගමු. වනක්කම් වනක්කම් நான் යොමුලි. உங்கள் பெயர் என்ன? எனது பெயர் ஜனனி. உங்கள் சுகம் எப்படி? நான் நல்ல சுகம்.
අනේ හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. ඔයාලා දෙන ඉතාම ලස්සනට දමිළ භාෂාවෙන් ලස්සන කතාබහක් කරලා පෙන්නුවා. කොහ ඉඳගන්න. අපේ යොමිලි දුවත් ජනනි දුවත් ඉතාමත් ලස්සනට දමිළ භාෂාවෙන් කෙටි කතාබහක් කරලා පෙන්නුවා. අපි දැන් ලක්මිනීගෙන් අහමු එයාලා කතා කරේ මොකද්ද. දැන් මට නම් තේරුණා එයාලා මොකද්ද කතා කරේ කියලා. ලක්මිනීටත් තේරුණා මොකද්ද කතා කරේ කියලා. හැබැයි නාලිකාව තුලින් එකතු වෙලා ඉන්න ඔබට අනිවාර්යෙන් ඒ දරුවන් දෙන්නා මොකද්ද කතා කරේ කියන එක දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක අපි පැහැදිලි කරමු ඕලා. හරි. මුලින් මේ දෙන්නා ඒ දෙන්නට දෙන්නම ආශාර කරා වණක්කම් කියලා. වණක්කම් කියලා කියන්නේ ආයුබෝවන් කියන එක. ඊළඟට කිව්වා නාන් යොමුලි. නාන් කියලා කියන්නේ මම. මම යොමුලි. නාන් ලක්මිනි. මම ලක්මිනි. අපි නාන් කියලා කියන්නේ මම කියන එකට. ඊට පස්සේ ඇහුවා උංගල් පෙයර් එන්න. උංගල් කියලා කියන්නේ ඔයාගේ. පෙයර් කියන්නේ නම. එන්න කියන්නේ මොකක්ද? උංගල් පෙයර් එන්න ඔයාගේ නම මොකක්ද? ඊට පස්සේ අනිත් කෙනා උත්තරේ දුන්නා එනදු පෙයර ජනනි. මගේ නම ජනනි කියලා. ඊට පස්සේ එප්පඩි සුගම් කියලත් ඇහුවා. ඔව්. ඊට පස්සේ එප්පඩි සුගම් කියලත් ඇහුවා. එප්පඩි කියන්නේ කොහොමද? සුගම් කියන්නේ සැපසනීප. සැපසනීප කොහොමද කියලා තමයි ඒ ඇහුවේ. උංගල් සුගම් එප්පඩි කියන්නේ ඔයාගේ සැපසනීප කොහොමද? එතකොට එයා උත්තර දුන්නේ නාන් නල්ල සුගම් කියලා. මම හොඳින් ඉන්නවා. ඉතින් බලන්න කොච්චර ලේසියෙන්ද අපි සරල ජීවිතය, කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපි දැනගන්න යුතු සරල ප්‍රශ්න කීපයක් නේද? ඒ කියන්නේ අපි හැමදාම අලුතින් කෙනෙක්ව දැක්කම අපිට ඉස්සෙල්ලාම ප්‍රශ්නක් කියන්නේ එයාගේ නම මොකක්ද කියලා දැනගන්න ආසාව වෙනවනේ අපි. එයා කොහොමද, එයාගේ සැපසනීප කොහොමද කියලා දැනගන්නත් අපි කැමැත්තෙන් ඉන්නවනේ. ඉතින් ඒ ටික කොහොමද දැනගන්නේ, ඒ ටික කොහොමද අහන්නේ කියන එක තමයි මේ පුංචි බබාලා ඔයාලා වෙනුවෙන් දැන් මේ කතා කරලා පෙන්වලා තිබෙන්නේ. ඉතින් මීළඟට තවත් චූටි බබාලා දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා. එයාලත් වෙනස් වූ වචන පෙළක් සූදානම් කරලා ඉන්නවා ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙම නේද ලක්මී? එහෙමයි. මේ ඉන්නේ අපේ නෙතුනි. දැන් නෙතුනි පසින්දී ඉදිරිපත් කරයි ඊළඟට එයාලගේ කතා බහ. කෝ ඉන්න නෙතුලි? කෝ ඉන්න පසින්දි? ලස්සට යන්න. අස්සන්ට මෙතන හිට ගන්න. කෝ යත් එන්න. හරි. එනදු අම්මාවින් පෙයර් තේජා. උංගල් අම්මාවින් පෙයර් එන්න. එනදු අම්මාවින් පෙයර් ප්‍රමිලා. එනදු අප්පාවින් පෙයර් චරිත්. උංගල් අප්පාවින් පෙයර් එන්න. එනදු අප්පාවින් පෙයර් ප්‍රදී. හරිම ලස්සනයි. රොම්බ නන්රි. එනම් දෙන්නම දැන් ඉඳගන්න පුළුවන්. ඉතින් මෙයාලත් වෙනස් වෙච්ච කතාබහක් තමයි ලක්මී අපිට කරලා පෙන්වුවේ, කතා කරලා පෙන්වුවේ. ඉතින් ඒ කලින් කතාබහට වඩා මේක චුට්ටක් වෙනස්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. එනදු අම්මාවින් පෙයර් තේජා. එනදු කියලා කියන්නේ මගේ. අම්මාවින් කියලා කියන්නේ අම්මාගේ. දැන් අපි සිංහලෙන් අම්මා, දෙමළෙනුත් අම්මා. අම්මාවින් කියලා කිව්වහම අම්මාගේ වෙනවා. ඉතින් මගේ අම්මාගේ නම තේජා. එනදු අප්පාවින් පෙයර් චරිත්. මගේ තාත්තාගේ නම චරිත්. දැන් අම්මාවින් අප්පාවින් ඒ හැම එකම ඉන් කියන එක එකතු වුණාම අර ගේ කියන එකට සමාන වෙනවා. ඒතර හරි ලේසීනි නිරංජනී. අම්මාවින් අප්පාවින් පෙයර් එන්න නම මොකක්ද? ඉතාමත් ලේසියෙන් ඇත්තටම දමිළ භාෂාව ඉගෙන ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි අපි මේ වැඩසටහන තුළින් ඔයාලට කියලා දෙන්න උත්සාහ දරන්නේ. ඇත්තටම මේ දූදරුවන් හොඳම උදාහරණයක්. ඒ කියන්නේ මීළඟ පරම්පරාව දමිළ භාෂාව කොච්චර ඉක්මනින් තමන්ගේ හදවතට ලං කරගන්නවද කියලා. ඇත්තටම ලක්මිනි මේ දූදරුවන් කතා කරනක දිහා බලාගෙන ඉන්නකොට මගේ හදවතටත් ඇත්තටම සතුටක් ආවා. එනකම් ரொம்ப සන්තෝෂම් නිරංජනී. ඉතින් ඇත්තටම හදවතට තවත් හදවතකට සතුටක් දෙනවා කියන එක ඒකත් ලොකු පිනක් නේද ලක්මිනි? අනිවාර්යයෙන්. ඉතින් අපි උත්සාහ කරන්නේ අපේ ළඟම ඉන්න කෙනාගේ මව් භාෂාව ඉගෙනගෙන ඒක අනිත් කෙනාගේ දෙවන භාෂාව කරගෙන පුළුවන් තරම් අපි හැමෝගෙම හදවත ලංකරන එක තමයි අපි මේ වැඩසටහන තුළින් ජාතික රූපවාහිනිය වෙන අපගේ ඉතාමත් ලොකු වගකීමක් විදියට අපි මේ වැඩසටහන එක දිගට කරගෙන යන්නේ. ඉතින් අපි මීළඟට අපි උගන්වන්න සූදානම් වෙලා ඉන්නේ එනද කුඩුම්බම්.
අපේ පවුල. ඉතින් අපේ පවුලේ ඉන්න කට්ටියව කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියන එක ඉගෙන ගන්න ඔයාලා ඔක්කොම ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. ආසාවෙන් හිටියත් විතරක් මදි නේද ලක්මී. අද අපි උගන්වන වචන ටික ඔයාලගේ පවුලේ ඉන්න සමාජිකයන් එක්ක අනිවාර්යෙන් කතා බහ කරලා බලන්න ඕනේ. අරින් කලින් කිව්වා වගේ අපි ඉගෙන ගන්න දේවල් ඇහුම්කන් දෙනවා වගේම ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ. දවසින් දවස එක් එක් වචනයක් හරි අපි බයෙන් තොරව කතා කරොත් පමණයි තමිල භාෂාව අපිට ලේසියෙන් පහසුවෙන් බයක් නැතුව කතා කරන්න පුළුවන්. ඉතින් දැන් අපි පටන් ගමු. එනදු කුඩුම්බම්. එනදු කුඩුම්බම් කිව්වම මගේ පවුල. එමදු කුඩුම්බම් කිව්වම අපේ පවුල. හරි. එතකොට අපේ පවුල ගැනනේ අපි කතා කරන්නේ. එතකොට අම්මට කියනවා අපි අම්මා. අම්මා කියලා. තාත්තට කියනවා අප්පා කියලා. අයියට කියනවා අන්නා කියලා. අක්කට කියන එක නම් අපි දැන් ගිය සතියෙත් ඉගෙන ගත්තා. ඒකින්ද හැමෝම දන්නවා ඇති. අක්කට කියන්නේ අක්කා. ඊළඟට අපි බලමු මල්ලිට මොකද්ද කියන්නේ. මල්ලිට කියනවා තම්බි කියලා. ඊළඟට නංගිට කියනවා තංගෙයි කියලාත් කියනවා තංගච්චි කියලාත් කියනවා. ඒ වගේම තමයි අපි මේ ඔක්කොම කතා කරන්නේ මං ඉන්න පවුලේ තුළනේ. එතකොට මට මොකද්ද කියන්නේ මම කියන කෙනාට. මම කියන කෙනාට කියන්නේ නාන් කියලා. ඉතින් බලන්න කොච්චර ලේසියෙන් අපේ පවුලේ සමාජිකයන්ව අපි ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියලා. කියන්නේ දමිළ භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්නේ කොහොමද කියන එක අපි දැනගත්තා. ඒ ඇතුළෙත් පොදු වචන කීපයක් තියෙනවා. ඒකත් ඉතාමත් ලස්සනට ලක්මී පැහැදිලි කරා. කියන්නේ අම්මට කියන්නේ දමිළ භාෂාවෙනුත් අම්මා, අක්කට කියන්නේ අක්කා, මාමට කියන්නේ මාමා. ඒ වගේ වචන කීපයක් තියෙනවා අපේ පවුලේ ඇතුළෙම සමාන වචන දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන්. අපි ආපෝ එක්වතාව ඒ වචන පේලි ටික හිමින් එකින් එක ආපොක්සරයක් කියමු ලක්මී. එමදු කුඩුම්බම් අපේ පවුල. එනදු කුඩුම්බම් මගේ පවුල. අම්මා අම්මා. තාත්තා අප්පා. අයියා අණ්ණා. අක්කා අක්කා. මල්ලි තම්බි. නංගි තංගෙයි. එහෙම නැත්නම් තංගච්චි කියලා අපිට කියන්න පුළුවන්. මම නාන්. ඔව්, දැන් පවුලේ සමාජිකයන්ව අපි කොහොමද කතා කරන්න ඕනේ කියන එක ඉතාමත් ලේසියෙන් අනිවාර්යෙන්ම ඔයාලගේ හදවතට දැනෙන්න පුළුවන් විදියට තමයි ලක්මී කියලා දුන්නේ. ඉතින් මීළඟ සතිය අපි මොකද්ද උගන්වන්න යන්නේ ලක්මී? ඕනි රංජනි, අපි දැන් අද දවසේ කතා කරා මේ සවන් දෙන්න ඕන භාෂාමය කුසලතා ගැන නේද? එතකොට අපි අද දවසේ සවන් දීම ගැන කතා කරා. මං හිතනවා අපි ඊළඟ දවසේ ලියන්නේ කොහොමද කියන එක ලොකුවට නෙමෙයි පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා. ඔව්, අනිවාර්යයෙන්ම. දැන් ගොඩක් කට්ටිය දමිළ භාෂාව කියලා කියව ගමන් අම්මෝ ඒකේ අකුරු වැඩියෙන් තිනවා කියලා බය වෙනවනේ. ඔන්න ඒ බය නැති කරන්න තමයි අපි ලබන සතියේ දමිළ අක්ෂර ටිකක් ඔයාලට උගන්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන සතියේත් අපිත් එක්ක මේ වගේම විශ්වාසයත් එක්ක බගකීමත් එක්ක දමිළ භාෂාව ඉගෙන ගන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරමින් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරනවා. ඉතින් කලින් කිව්වා වගේම පුළුවන් තරම් අපේ ළඟම ඉන්න කෙනාගේ භාෂාව ඉගෙන ගන්න එයාලාගේ ඔළුවට කලින් හදවතට කතා කරන්න පුරුදු වෙමු. එහෙනම් රැඳී සිටින්න රූපවාහිනියත් එක්ක ආයෙත් හම්බවෙමු. දමිළ ඉගෙන ගමු. නන්රි, වණකම්.